අයිබෝවන් අද දවසේ සාදරයෙන් පිළිගන්නවා SLTUK channel එකට. ඉතින් අද දවසේ ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ මේ කැනඩාවේ මේ දවස්වල අලුතෙන්ම එකතු කරලා තියෙන නැත්නම් පොඩි පොඩි වෙනස්කම් වලට ලක් වෙලා තියෙන NOC කීපයක් තියෙනවා. මෙතනදී ඇත්තරම මේ කතා කරන දේවල් ගොඩක්ම වැදගත් වෙන්නේ අර ෆාමින් වගේ දේවල් වලට මේ ඇග්‍රිකල්චර් සයිට් එකේ මේ දේවල් වලට පෝල්ට්‍රි ෆාමින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඩේරි ෆාමින් වෙන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් සහ මේ මීට් කටින් මේ වගේ අර අපි කලින් මේ වගේ ඒවා කතා කරලා තියෙනවා ඔයගලන්ට අර වැඩි ක්වොලිෆිකේෂන් එහෙම අවශ්‍ය නැතුව ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් වලට එහෙම මෙන්න මේ කෝඩ් ටික යටතේ ඔයගලන්ට ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න ඔයාලගේ වෘත්තිය නැත්නම් ඔයාලා කරලා තියෙන රැකියාව මෙන්න මේ දේවල් වලට එකතු වෙනවද මේ තියෙන NOC කෝඩ් වලට යටත් වෙනවද කියලා. එහෙම තියෙන අයට අවස්ථාව තියෙනවා මේවා යටතේ ඔයගලන්ට ඇප්ලයි කරන්න. ඉතින් ඒකට ඔයගලන්ට විවිධ සෝසස් භාවිත කරන්න පුළුවන්. ඔන්ලයින් ඕනතරම් සයිට් තියෙනවා. ඉතින් ඒවා හරහා මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම මේ වෙනුවෙන් වෙනම ආටිකල් එකක් හදලා තියෙනවා මගේ sltouk.com කියන වෙබ් අඩවිය හරහා ඔයගලන්ට මේ තියෙන NOC මොනවද ඒ වගේම තමයි මේකට අනිත් අවශ්‍ය කරන දේවල් කොහමද ඔයගොල්ලෝ වර්ක් පර්මිට් එකක් එම ගන්න නම් ඒකට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා සරල අදහසක් ඔයගලන්ට ලබා දෙන්න ආටිකල් එකක් හදලා තියෙනවා ඒක ඔයගලන්ට ලබා දෙන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඒකට ගිහිල්ලා බලන්න මේ NOC කෝඩ් මොනවද කියලා එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට කලින් මතක් කරනවා මේ වැඩ ටික පටන් ගන්න කලින් sltouk channel එකට අද දවසේ එකතු වෙන කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම subscribe කරපු නැති හැමෝටම ආරාධනා කරනවා පල්ල හැතින් සුදු පාට subscribe button එක click කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා තියාගන්න. ඉතින් එහෙනම් වැඩි වෙලක් ගන්නේ නැතුව අපි කතා කරමු මේ දේවල්. ඉතින් ඒ වගේම මතක් කරනවා පොඩ්ඩක් වීඩියෝ එකක් එහෙම දාන්න බැරුණා පහුගිය දවස් ටිකේ වැඩ කටයුතු ගොඩක හිර වෙලා හිටියේ. ඉතින් ඉදිරියට කොහොම හරි ඔයගලන්ට ඉක්මනින් ඉක්මනින් වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් වෙලාවට අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එනවා පහුගිය ටිකේ ගොඩක්ම බිසි වුණා. ඒකයි වීඩියෝ එකක් දෙන්න බැරුණේ. එහෙනම් ඔන්න අපි කතා කරමු මේ දේවල්. මුලින්ම යමු කම්පියුටර් ස්ක්‍රීන් එකට. එතනදී මේ දේවල් තියෙනවා බලන්න. මෙතනදී මම ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට කිව්වා වගේම sltouk.com කියන වෙබ් අඩවියේ. මෙන්න මේ ඉදිරියම මම පල්ලෙ හැරෙනකොට latest article වල දාලා තිනවා කැනඩා කියලා. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මෙතන උඩ තියෙන article කියන කොටසට එන්න. ඒකට ආවත් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් මම මෙතනින් ගන්නම් ලේසියටත් එක්කම කැනඩා agriculture and farming 12 priority occupation කියලා තියෙන කොටස. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ ආටිකල් එක. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන් මම ඔයගලන්ට කිව්වා වගේ අර කලින් කිව්වේ 12ක් මෙතනදී කතා කරනවා NOC priority list එකට ඇතුළත් වෙලා තියෙන දේවල්. ඉතින් මෙතනදී අපි බලමු මේකේ පල්ලෙහාට ආපුවම 12 priority occupation by Canada immigration for agriculture and farm worker visa කියන කැටතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ farm worker visa වලට apply කරන අයට මෙන්න මේ NOC යටතේ ඔයගලන්ට apply කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට දන්නවා ඔයගොල්ලෝ කැනඩාව තුළට විවිධ ආකාරයේ NOC යටතේ විවිධ ආකාරයේ අවුරුද්දක් ඇතුළත සේවකයන් ගෙන්වා ගන්නවා. ඉතින් එක එක ක්‍රමවේද තියෙනවා. ඒගොල්ලන්ගේ PR pathways තියෙනවා. එහෙම නැත්නම් වෙන මොන හරි පයිලට් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ අතර වාරේ මෙන්න මේ විදිහට කෙලින්ම ඔයගලන්ට ජොබ් වලට apply කරලා මේ විදිහට යන්න අවස්ථා තියෙනවා. qualification එහෙම අඩු ඒවා. ඉතින් මෙතනදී මේ කතා කරන NOC ත් ඒ වගේ ගණයට එකතු වෙන්නේ ගොඩාක් qualification මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔය agriculture side එකේ තියෙන ගොඩාක් රැකියාව වලට ඔයාලට ඒ ලෙවල් වගේ දේවල් වලත් අවශ්‍ය නැහැ. IELTS අවශ්‍ය නැහැ. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ඔයගලන්ට තියෙන ඕන දෙයක් වෙනවා ඒ තමයි එල්මියා එක. ඉතින් මම ඉස්සරහට ඒ දේවලු කතා කරන්නම්. කොහොමද අපි නැවත ආටිකල් එක පැත්තට ආවොත් එහෙම ඔයගලන්ට මෙන්න මේ විදිහට පල්ලෙහාට එනකොට බලා ගන්න පුළුවන් මම තොරතුරු කීපයක් දාලා තියෙනවා. විශේෂයෙන්ම ඔයගලන්ට මේ නිල් පාටින් දාලා තියෙන link එකක්. ඒ කියන්නේ දැන් මේ NOC කියන කොට ඔයගොල්ලෝ click කරොත් එහෙම ඔයගලන්ට මෙන්න මේ කැනඩා ගවර්න්මන්ට් සයිට් එකට එන්න පුළුවන් immigration site එකට. මේකේ දාලා තියෙනවා NOC කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට බලා ගන්න. ඉතින් find your national occupation classification. ඒ කියන්නේ NOC කියන එක. ඉතින් NOC code එක කියන එක. ඉතින් මෙන්න මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකේ ගොඩාක් ඒවා තියෙනවා පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන්. එක එක අංශ වලට අයිති වෙන ඒවා. මේ හැමදේම ඔයගලන්ට බලන්න පුළුවන් මෙතන මේ තියෙන ඒවා ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ওই විදිහට ඒ කොටස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ කතා කරන්නේ මෙන්න මේ දේවල් ගැන. ඔයගලන්ට පේනවා මෙතනත් මම සඳහන් කරලා තියෙන එක. මෙතන තියෙනවා priority occupations කියලා වන් දාලා වගුවක් දාලා තියෙනවා. ඒකේ පළවෙනි එක ඔයගොල්ලෝ බැලුවොත් එහෙනම් මෙතන මේ වගුවේ occupation එක මෙතන මුලින්ම තියෙන්නේ NOC code එක ඊළඟට තියෙන්නේ. ඉතින් පළවෙනි එක තමයි butchers. ඒ කියන්නේ ඔයගලන්ට අර මස් කපන වගේ ටිකක් අර ඒ වගේ ඉන්ඩස්ට්‍රියල් විදියට කරන්න තියෙන දේවල්. ඉතින් මෙතන රීටේල් ඇන් හෝල්සේල් මේ දෙකටම butchers ලා කියන අයට ඔන්න NOC code එක මෙතන තියෙනවා 63201 කියන නම්බර් එක. ඉතින් nursery and greenhouse laborers ඉතින් 81103 agricultural service contractors and farm supervisors කියන දේවල් 82.30. ඒ වගේම harvesting laborers 85101. ඒ වගේම specialized livestock workers and farm machinery operators 84120. ඔය විදිහට ඔයගලන්ට කීපයක්ම මේක බලා ගන්න පුළුවන්. ඔය විදිහට 12ක් තියෙනවා. ඉතින් මෙන්න මේවා යටතට අයිති වෙන අයට ඔයගලන්ට apply කරන්න පුළුවන් job වලට මේ විදිහට කැනඩාවට එන්න ලොකු ක්වොලිෆිකේෂන් එකක් නැතුව. ඉතින් මේවා ප්‍රයොරිටි ලිස්ට් එකේ තියෙන නිසා ඔයාලට අවස්ථාව වැඩි රැකියාවක් ඇප්ලයි කරාට පස්සේ හම්බ වෙන්න තියෙනවා. ඉතින් තව ටිකක් පල්ලෙහාට ආවොත් එහෙම මම මෙන්න මේ විදිහට ඔයගලන්ට ඇඩිෂනල් දේවල් ටිකක් දාලා තිනවා. දැන් රික්වයර්මන්ට් විදිහට බැලුවොත් එහෙම ඔයගලන්ට ෆාම් වර්කර් වීසා එකක් ගන්න නම් කැනඩාවෙන්
ඔයාලට අනිවාර්යයෙන්ම එල්මියා එකක් තියෙනවා. ඉතින් මම මේක ගැන මෙතන දාලා තිනවා. විශේෂයෙන් මේ එල්මියා කියන එක හෝ එහෙම නැත්නම් ලේබර් මාකට් ඉම්පැක්ට් ඇසස්මන්ට් කියන වෙන මේක ඔයගොල්ලෝ ක්ලික් කරත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කැනඩා ඔෆිෂියල් සයිට් එකට ඇවිල්ලා ගවර්න්මන්ට් සයිට් එකට What is the labor market impact assessment? LMIA කියලා කියන්නේ labor market impact assessment කියන එක. ඉතින් ඒක මොකක්ද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මම වීඩියෝ එකකින් කරලා තියෙනවා. ඔයගලන්ට දකුණු පැත්තේ උඩ තියෙන මේ දැන් වැටෙන කාඩ් එක ක්ලික් කරොත් ඒක බලන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔයගලන්ට මේ විදිහට වීසා එකක් ගන්න නම් ප්‍රධාන වශයෙන් තියෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයගලන්ට positive LMIA එකක් තියෙන්න ඕන ඔයාලට මේ ජොබ් එක සම්බන්ධව. ඊළඟ එක තමයි ජොබ් ඔෆර් ලෙටර් එක සහ කොන්ත්‍රාක්ට් එක ඔයගලන්ට තියෙන්න ඕනේ. ওই දෙක තමයි ඔයගලන්ට තියෙන්න ඕනේ. ඉතින් හොඳට මතක තියාගන්න වෙන වෙන තැන් වලින් එහෙම මෙහෙම කාගෙන්වත් ඒජන්සි හරහා ඔයගලන්ට ජොබ් ලබා ගන්න බෑ. ඩිරෙක්ට් ඔයගලන්ට ලබා ගන්න තියෙනවා කැනඩාවේ ආයතන හරහා. ඉතින් කාටවත් රැකිය ආරම්භ දෙන්නවත් එල්මියා ආරම්භ දෙන්නවත් එහෙම හැකියාවක් නැහැ. ඒක මතක තියාගන්න. ඒ වගේම තව ටිකක් පල්ලෙහාට ආවොත් එහෙම ඔයගලන්ට මේකේ තවත් තොරතුරු කීපයක්ම දාලා තියෙනවා. ඔයගලගේ ප්‍රොසෙස් එක ඉක්මන් කරගන්න දේවල් සම්බන්ධයෙන් එහෙම මොනවද කරන්න ඕනේ මේ වගේ දේවල් එහෙම තියෙනවා. ඉතින් පොඩි විස්තර ටිකක් එතන තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ මෙන්න මේ කොටස ප්‍රයොරිටි ඔකියුපේෂන් මොනවද කියලා. මොකද මේ යටතේ තියෙන මේ 12 යටතේ ඔයගලන්ට ඉතාමත් ඉක්මනින් අවස්ථාව තියෙනවා. නමුත් මෙතනදී මම කියන්නේ නැහැ ඔයගලන්ට ඇප්ලයි කරන හැමෝටම රැකියා හම්බෙනවා කියලා. මේක ඔයගලන්ට එක් අවස්ථාවක් විතරයි ට්‍රයි කරලා බලන්න තියෙනවා. මොකද මේවට ප්‍රයොරිටි දීලා තියෙන නිසා අවස්ථාව වැඩිපුර ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි මේ කැනඩාවේ තියෙන අලුත් මේ NOC සම්බන්ධ අප්ඩේට් එක ඔයගලන්ට දෙන්න තියෙන්නේ. මේවා සමහරලාට දැන් මෙතන තියෙන එක NOC එකක් හැටතේ තියෙන මේ ඔකියුපේෂන් සමහරලාට කලින් තිබුණේ දෙකක් එකකට විදිහට තමයි තිබුණේ. නමුත් දැන් මෙතනදී මේ දෙක වෙන් කරලා ඔකියුපේෂන් දෙකක් විදිහට වෙන් කරලා හැමදේම දීලා තියෙනවා. ඉතින් ඒ වාසිය හැම ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මතක තියාගන්න අර මම කලින් කිව්වාගේ ඔයගොල්ලෝ සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන් ඇප්ලයි කරලා බලන්න ඕනේ. ඇප්ලයි නොකර ඉන්න අයට මේක කිසිම දලාවක සාර්ථක වෙන්නේ නැහැ කියාවක් නෑ. අර ටිකට් දෙන්නේ නැහැ කියලා ටිකට් ගන්න නැතුව ඉන්න වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් ඇප්ලයි කරන හැමෝටම රැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ලෝකේ හැමෝම මේකට ඇප්ලයි කරනවා ලංකාවෙන් විතරක් නෙමෙයි. ඒක නිසා ඒකත් මතක තියාගන්න ට්‍රයි කරලා බලන්න ඕනේ තමන්ගේ වාසනාව තියනවාද කියලා. ඊළඟට තව දෙයක් තමයි ඒකත් පොඩ්ඩක් මෙතනදී මතක් කරන්න ඕනේ. මම මේ ලංකාවට විතරක් අමුතුවෙන් හදලා තියෙන වීසා ක්‍රමවේදයක්වත් එහෙම නැත්නම් මේ මම ඔයගලන්ට හදලා අලුතෙන්ම හඳුන්වා දෙන එකක් එහෙම නෙමෙයි. මේවා නිල වාසියෙන් ලෝකයේ හැම තැනකටම නිවේදනය කරලා තියෙන ඔෆිෂියල් ගවර්න්මන්ට් සයිට් හරහා දැනුවත් කරලා තියෙන නිල දේවල් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ තොරතුරු ඔයගලන්ට ඕනම තැනකින් ගිහිල්ලා ඔෆිෂියල් සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වීසා මොනවාද අලුත් ක්‍රමවේදයක් කියලා දෙනවා නම් ඒව එහෙම ඔක්කොම මේ ලෝකෙටම එකපාර හඳුන්වා දෙන දේවල් නැතුව ලංකාවේ ඇයට වෙනම එකක් කියලා එහෙම නෙමෙයි. ඒ වගේම තමයි මේ තියෙන හැම එකක්ම මම ඇප්ලයි කරන්න බලාගෙන දානේව එහෙම නෙමෙයි. ඉතින් මොකද මට මේ ඔක්කොටම ඇප්ලයි කරන්න කිසිම උවමනාවක් නැහැ. මෙහෙම දේවල් ලෝකේ තියෙනවා. ඔයගොල්ලෝ කැමති අයට මේවා ඇප්ලයි කරලා බලන්න පුළුවන් කියන දේ තමයි දැනුවත් කරන්නේ වීඩියෝ සරහා. ඉතින් ගොඩක් අය තැන් ඉන්නවා මේ තියෙන හැම එකටම මම ඇප්ලයි කරන්න ඕනේ කියලා. එහෙම අවස්ථාවක් නැහැ. ඉතින් මට ඕනෙලාට මම කැමති එකක් තියෙනවා මම ඇප්ලයි කරනවා. ඒ අර මෙහෙම දේවල් තියෙනවා. ඒ දේවල් ඔයගොල්ලෝ ඇප්ලයි කරලා බලන්න කියලා තමයි දැනුවත් කරන්නේ. ඉතින් ඔයාලගේ ඇප්ලයි කරනවද නැද්ද කියන එක ඔයාලගේ තීරණය. ඒක මිසක මට ඔයගලන්ට බල කිරීමක් කරන්න බෑ මේකට ඇප්ලයි කරන්න කියලා. කැමති නම් ඇප්ලයි කරලා බලන්න. මෙහෙම දේවල් ඕනතරම් ලෝකේ තියෙනවා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්න තමයි සූදානම් ඉන්නේ. SLTUK channel එකට ගිෆ්ට් එකට බොහොම ස්තුතියි. ට්‍රයි කරලා බලන්න මේ අවස්ථාවලට. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාල හැමෝටම සුබ දවසක්. මතකතුව channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක comment කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් සුබ දවසක්.